රවි බොහොම ස්තුතියි හදෝගේ කාලෙක් සෑහන වෙලාවක් අපිට ලබා දුන්නට. ඉතින් මහිතන්නේ අපිත් සමහරපොඩි අපිට අයෝපනස් ගොඩක්කා මොකද අපි පහුග ටිකේම මේ අපිට අහුව නහුවෙන තැන්වලින් රවි කතා කරගෙන යනවා. මොකද විශ්වාසනය කරුණු නෑ අපිට නෑ ගැන අපිට අහුවෙන තැන්වලින් අපි කතා කරන අහුවෙන ඔපිනියන් එක අපි ගන්නවා. ඒකට ඒ ඒකට මංහිතන්නේ අපිටත් මේක පොඩි සෑහන හොඳ අයෝපනස් ටිකක් ආව. මේක කොහොමද මේක වියස් ටික කැරකෙන්නේ ඔබ කියනවාගේ මම හිතනවා අපිට මේ සංවාදයේ ඉස්සරහට අරන් යන්න පුළුවන් ප්‍රායෝගිකව දේවල්. මොකද මිනිස්සු ඇත්ත දැනගන්න ඕන නේ බ්‍රුනෝ. ඒ කියන්නේ මේ දැන් මම දැක්ක එක ප්‍රවෘත්ති තියෙනවා රවි කියන සමහර නම්බර්ස් වගේක් මිනිස්ටර් ඊට පස්සේ තමයි මේ මේක ඇත්ත තමයි කියන්නේ. ඒ කියන්නේ ආයක පස්සේ දැනගන්න ඒක 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 සාධාරණීකරණ හේතුවක් නැහැ නේ. යාගේ ඇතේ ඩේටා ටික නැහැ කියන්නේ. සහ එහෙම මිනිස්ටර් එහෙම පෙනිහිටින්න ඕනේ නැහැ. මම කියන්නේ වාර හොරු 40 මැද ඉඳ ගන්න අලිබබා වගේ වැඩ කරන්න ඕනේ. ඔහුට ඉන්ඩිපෙන්ඩන්ට්ලි මේ කාරණා මම මේ අවසාන වශයෙන්ුත් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ඊයේ පෙරේදා නිකන් අපිටද දන්නේ අපිට වෙන්න බෑ චෝදනාවක් කළා තිරුමා මේ මේ දේශපාලන කතා කියලා. අපි අමාත්‍යතුමාට කියන්නේ දැන් අපිට සංවාද කරන්න මේ මේ විවාද කරන්න ආරාධනා කළා තිබ්බ. ඉතින් අපි කියන්නේ අපිට එහෙම විවාද කළ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් අපි ඕනෑම විවාදයක් කරන්න එන්නම්. ඒ කියන්නේ රවි ඕනනම් අපි වැඩේ ඕගනයිස් කරන්න විවාද කරපුවාම මේ මිනිස්සු මැරෙනක නවතිනවා නම් බෙහෙත් ටික හම්බ වෙනවා. ඒක වෙන්නේ නැහනේ. හැබැයි අපි එහෙම බයට නෙමෙයි මේ මග අරින්න. ඉතින් අපිට ඕනනම් සාකච්ඡාවක් අපි ප්‍රසිද්ධිය කරමු. තුන්වෙනි පාර්ශවයක් බලාගෙන අපි ඒකට එකඟයි. හැබැයි අපි කියන්නේ දැන් සෞඛ්‍ය ඇමතුමාට අපි කියන්නේ අපිට එහෙම ආරාධනා කරලත් නැහැ කොයි වෙලාවත් මේ වගේ දෙයක් කතා කරන්න. සෞඛ්‍ය ඇමතුතුමා මේක කතා කරන්නත් ඕනේ නැහැ. සෞඛ්‍ය ස්ට්‍රක්චර් එකේ ඉතා පැහැදිලිව මේ හැම තැනම තියෙනවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු. මේ අය මාසෙකට සැරයක් මේ වෘත්තීය සමිති වෘත්තීයවේදී ආයතන ස්ටේක් හෝල්ඩර් මීටින් එකක් තියෙනවා නම් මේ ස්ටේක් හෝල්ඩර් මීටින් එකේ සාකච්ඡා කරලා අපි ඩිසිෂන් ගන්න පැටර්න් එකක් හදනවා නම් ඒ පැටර්න් එක සෞඛ්‍ය ඇමතිවරයාට යනවා නම් අපි මේ මේ වැරද්ද නිවැරදි කරලා දෙන්නම් මාස 6කින් 7කින්. ඉතින් අපි ඉල්ලන්නේ සෞඛ්‍ය ඇමතිතුමාගෙන් කරුණාකරලා අපිත් එක්ක උරණ වෙන්න එපා. අපිව ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේ මාධ්‍යත් එක්ක කතා කරන සියලු දේ නවත්තලා අපි සාකච්ඡා සභාවෙදි කතා කරන්නම්. හැබැයි ඒකට මේ අපි තනි වශයෙන් වෘත්තීය සමිතිය නෙවෙයි අදාළ පාර්ශවකරුව ඔක්කොම ඒ විෂයානුබද්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට නියෝග කරන්න මාසිකට සැරයක් ඒගොල්ලෝ ගෙනල්ලා රැස් කරලා ඒගොල්ලොත් එක්ක මේක ඩිවලොප් කරන විදිය යෝජනාව ගේන්න කියලා අපි අභියෝගේ බාර ගන්න. අපි ලෑස්ති එහෙම කරන්න. ඉතින් ඒක නොකර දැන් මේ වෙන්නේ අපි මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බාම ඒගොල්ලෝ සෙට් එක ඇවිල්ලා ආයේ උත්තර ටිකක් දෙනවා. අපි ඒකට උත්තර හැබැයි ඒක හරි කමක් නැහැ. මොකද දැන් අපි මාධ්‍ය හරි මේ සංවාදය කරනවානේ. දැන් මේක තව ටිකක් හොඳ විදිහට ගේන්න පුළුවන්. අපි අමාත්‍යාංශයේ මොක කරමුකෝ? අපි ලෑස්ති ඒකට. රවි හිතන විදිහට වසරකට සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් කොච්චර මුදලක් මේ වෙන් කරනවද වියදම් වෙනුවේ? අභිෂේක දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොච්චර දත්ත සම්බන්ධයෙන් පුවද කියනවා නම් ඔබ ඔය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මෙලෝ ජගතෙක් නෑ ලංකාවේ. ඒකනේ මට දැනගන්න බෑ මම බදු ගෙවනවා මට දැනගන්න බෑ මම කොච්චර වියදම් කරනවා. ලංකාවේ ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එක ගත්තාම අවුරුදු 15ක් තිස්සේ මම ඇනලයිස් කරලා තියෙනවා අවුට් ඔෆ් පොකට් මනි එක 50%ට වැඩි. ටෝටල් ඇයි කියන්නේ ඇයි කියන්නේ ලංකාවේ ටෝටල් හෙල්ත් එක්ස්පෙන්ඩිචර් එකෙන් මිනිස්සු අතින් වියදම් කරන ප්‍රමාණය 50%ට වැඩි. හැබැයි ලංකාවේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලංකාවේ පෞද්ගලික අංශය ආවරණය කරන්නේ 5%යි. ඔබ හිතන්නකො මේ ගණන් ටික දැම්මහම මේ කොහේ සල්ලි තියෙන්නේ? 5%ක් ආවරණය කරන පෞද්ගලිකාංශයක් තියෙන රටක අතින් වියදම් කරන සල්ලි ප්‍රමාණය 50%කට වැඩි. එතකොට රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තියෙනවා කියලා කියන රටක මිනිස්සු 50%ක් අතින් වියදම් කරනවා. දැන් මේ නිර්ණායක ඔක්කොම වැරදිනේ. ඉතින් ඒ නිසා ඔබට මට කියන්න වෙන්නේ ඔය ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ඊටාම සරලව ලංකාවේ ජීව රසායන විද්‍යාව උපකරණ කීයක් තියෙනවද කියලා ඇහුවොත් දන්න කෙනෙක් නැහැ. එහෙම හොයන්නේ නැහැ අපි. කොස්ප පේෂන් එක කීයද කියලා ඇහුවොත් දන්න කෙනෙක් නැහැ. කොස්ප ICU බෙඩ් කීයද කියලා ඇහුවොත් දන්න කෙනෙක් නැහැ. කොස්ප ටෙස්ට් කීයද කියලා ඇහුවොත් දන්න කෙනෙක් නැහැ. 150,000ක් ඉන්න ලංකාවේ විශාල සේවා ස්ථානයක් මේ. Human Resource Department එකක් නැහැ. එතකොට කොහොමද අපි ඉකොනොමිකලි සවුන්ඩ් වෙන්නේ? අපි දන්නේ නැත්නම් රෝගියෙක් දවසකට ඇඩ්මිට් කරාම අපිට මෙච්චර ආණ්ඩුවේ වියදමක් යනවා.
ටෙස්ට එකක් කරොත් අපි අනවශ්‍ය විදියට අපිට වෛද්‍යවරු දැනගන්න ඕනේ. ටෙස්ට් එකක් කරොත් මෙච්චර අනවශ්‍ය වියදමක් යනවා. එක පේෂන්ට් කෙනෙක් අනවශ්‍ය විදියට ඇඩ්මිට් කරොත් මෙච්චර වියදමක් යනවා. අපි පොඩි ආයතනයක් කරලත් අපි දන්නවනේ මේ වැඩසටහන කරන්න කීයක බජට් එකක් යනවාද කියලා. ඔබෙන් දැන් ඇහුවොත් ඔබ මට කියනවා, මම දන්නවා. ඔබට ඒ අවබෝධය නැතුව මේ ආයතනය පවත්වාගෙන යන්න බෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ ඕන කෙනෙක්ගෙන් අහන්න, ඕනේ වෛද්‍යවරයෙක්ගෙන් අහන්න මම අභියෝග කරනවා. රෝගියෙක් ඇතුළත් කරාම ඔබ දවසකට කීයක් වියදම් කරනවද කියලා කාටවත් කියන්න බෑ. එහෙම කොහොමද ආයතනයක්? මම කියන්නේ ඒකයි. ඒකයි අපි නොදියුණුයි කියලා මම කියන්නේ. ඒ නිසා දත්තනම් අහන්න එපා, දත්ත නෑ අපි. ඕක මුළු රටේම ගොඩක් පද්ධති වල තියෙන ලොකු ප්‍රශ්නයක්. හරි රවි, බොහොම ස්තුතියි ආරාධනාව පිළි අරගෙන ආවට කලින්මගේ කිව්වා වගේ. මම ආරාධනා කරනවා, කියන්නේ අපිට නිතර ඔබව දකින්න හම්බ වෙනකොට, අහන්න හම්බ වෙනකොට, අර වගේ මොකද්ද ප්‍රෙස් රිලීස් එනකොට අපි බලාපොරොත්තු වෙන ඊගා ප්‍රෙස් රිලීස් එක මීට වඩා ක්‍රියේටිව් අප්‍රෝච් එකක් තියෙයි කියලා අපිට කතා කරන්න පුළුවන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට. ඒ කියලා මම කියන්නේ වෘත්තීය සටන් වැඩි කියලා නෙමෙයි. වෘත්තීය සටන් ඔබ ඒක ඔබ පෙනී ඉන්න කාරණාව, ඒක බොහොම ලස්සන එකක්. අර රෝගීන් අපිව අමාරුවේ දාන්න නැතුව අදාළ කාණ්ඩය පීඩනයට පත් කරන විදිහට ලොකු කාලයක් දුන්න රවි. මං හිතන්නේ අපි ආයේ ඉදිරි දවස් වලත් රවිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි රවි. බොහොම ස්තුතියි.